අටින් බෙහෙත් දීලා ඉන්ජෙක්ෂන් ගහලා ලෙඩේ හොඳ කරන්න බෑ. නැවත ගොඩ ගන්න නම් ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙනවා. අතක් කකුලක් කපන්නම වෙනවා. මේ වෙනකොට දිවයින පුරා සියලුම රෝහල් ආශ්‍රිතව ඒ බාහිර රෝගී අංශ සායන ආශ්‍රිතව එන රෝගීන් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා තියෙනවා. ඒ අය මේ සම්බන්ධයෙන් දන්නවා. ඒ අය මේ සම්බන්ධයෙන් සහයෝගය දෙනවා. ඒ නිසා රජයට ප්‍රශ්න විසඳන්න ලේසි. මොකද මහජන මතයක් ගොඩ නැගිලා ඉවරයි. පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ සියලු දෙනා එකාවන්න පෙළ ගැහිලා ඉන්නවා බේරාගත යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැන් ප්‍රශ්නය විසඳන්න ලේසි වෙලා තියෙනවා. රාජ්‍ය වෛද්‍යානික සංගමයේ විදිහට අද දවසේ කොටුව දුම්රියපළ ආශ්‍රිතව මහජනතාවට විශේෂ මේ දුම්රිය මගින් සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අපි දියත් කළා තියෙන්නේ. අපි මීට කලිනුත් කියපු විදිහට ඉතිහාසයේ දූෂිතම යුගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත කරන මොහොතක සෞඛ්‍ය අමාත්‍යාංශ දේහය දූෂණය වංචාව කියන මේ සාධකත් එක්ක පිළුණු වෙලා කුණු වෙලා ගඳ ගහන මොහොතක මේ තත්වය පිළිකාවක් විදිහට සමස්ත සෞඛ්‍ය දේහය පුරා ව්‍යාප්ත වෙන මොහොතක අටින් බෙහෙත් දීලා ඉන්ජෙක්ෂන් ගහලා ලෙඩේ හොඳ කරන්න බැරි මොහොතක අනිවාර්ය ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන මොහොතක තමයි අපි මේ අද දවසේ පාරට බැහැලා රජී වෛද්‍යාරින්ගේ සංගමයේ සමාජික විදිහට මහජනතාව දැනුවත් කරන්නේ. මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතිය බේරගන්න අපි මෙතෙන්දී අපි පහුගිය සතියේත් කිව්ව විදිහට ජනාධිපතිවරයාට මෙතෙන්දී විශේෂ වගකීමක් පැවරනවා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ ඒ මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම සෞඛ්‍ය දේහය නැවත ගොඩ ගන්න නම් ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙනවා. අතක් කකුලක් කපන්නම වෙනවා. ඒ තත්ත්වයට යටතේ අපි ඉල්ලන්නේ මේ මොහොතේදී දවස ගානේ හෙළිවෙමින් තියෙන ඉතිහාසයේ කවරදාවක් නොවු විදිහට මේ සිද්ධ වෙන ඖෂධ සම්බන්ධයෙන් මහජනතාවට වෙන අසාධාරණය, අනිත් පැත්තෙන් බුද්ධි ගලණය, මානව සම්පත හරියට කළමනාකරණය නොකිරීම හරහා පරයන්තයේ තියෙන රෝහල් ටික, ඊට අමතරව විශේෂඥ වෛද්‍ය ඒකක ප්‍රධාන රෝහල් වල පවා දිනෙන් දින වැසී යමින් තියෙන මොහොතක තමයි මේ පිළිබඳව ජනතාව දැනුවත් කරලා ජනතාවගේ පැත්තෙන් වඩා සක්‍රීය දායකත්වයක් මැදිහත් වීමක් බලපෑමක් බලධාරීන්ට එල්ල කරන්න මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මේ ප්‍රශ්නේ අවසානයේදී මේ විදිහට ගමන් කරන්න ඉඩ දුන්නොත් එහෙම රෝගී ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙන තැනට ගමන් කරනවායි කියන කාරණේ. එතෙන්ද විශේෂයෙන්ම අපි මේ වෙනකොට රජයට මේ ප්‍රශ්නේ විග්‍රහ කළා අටවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා තියෙනවා. වෛද්‍යුරු රටතුළු රඳවා ගැනීම සඳහා අවශ්‍ය කරන නිශ්චිත වැඩපිළිවෙළ මොකක්ද කියලා අපි යෝජනා කළා තියෙනවා. ඒ වගේම ඖෂධ මේ සම්බන්ධයෙන් තියෙන මේ වංචා දූෂණ නවත්තන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් අපි දසවැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ සියල්ල හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිද්ධ කළා. පාලකයන්ගේ අසරවන්න මේ සම්බන්ධයෙන් මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතිය බේරගන්න, වෛද්‍යුරු රටතුළු රඳවා ගන්න, වෘත්තිකයන් රටතුළු රඳවා ගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද මෙතෙන්දී විශේෂයෙන්ම අපි දකිනවා මේ ආර්ථික ප්‍රශ්නේ හමුවේ වෘත්තිකයන්ට එල්ල වෙලා තියෙන බලපෑම, අනිත් පැත්තෙන් බදු ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය, ඊට අමතරව මූල්‍යමය කාරණා නැතුව සමහර ප්‍රශ්න අපිට පුළුවන් විසඳ ගන්න, ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් පාලකයන් තියෙන ඇල්මැරුණු ප්‍රතිපත්තිය, නිද්‍රාශීලී ප්‍රතිපත්තිය, මේ සියල්ල හරහා අවසානයේදී දවස ගානේ කවදාවත් නැති ශීඝ්‍රතාවයකින් වෘත්තිකයන් රට හැරදමින් යනවා, වෛද්‍යුරු රට හැරදමින් යනවා. ඒ හරහා විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. මේ ප්‍රශ්නේ විසඳන්න පාලකයන් විසින් වඩා සක්‍රීය මැදිහත් වීමක් විය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය පද්ධතියේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය නිවැරදි කිරීම සඳහා වහාම ජනාධිපතිවරයාගේ පැත්තෙන් මැදිහත් වීමක් විය යුතුයි. මේ වෙනකොට දිවයින පුරා සියලුම රෝහල් ආශ්‍රිතව ඒ බාහිර රෝගී අංශ සායන ආශ්‍රිතව එන රෝගීන් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා තියෙනවා. ජනතාව මේ සම්බන්ධයෙන් ඉතාම සබුද්ධිකව ඉන්නවා. අද දැන් මේ අපි අත්පත්‍රිකා බෙදන අතරතුරේදී ජනතාවගෙන් ලැබිත ප්‍රතිචාරත් ඉතාම විශිෂ්ටයි. ඒ අය මේ සම්බන්ධයෙන් දන්නවා. ඒ අය මේ සම්බන්ධයෙන් සහයෝගය දෙනවා. ඒ නිසා රජයට ප්‍රශ්න විසඳන්න ලේසි. මොකද මහජන මතයක් ගොඩ නැගිලා ඉවරයි. පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ සියලු දෙනා එකාවන්න පෙළ ගැහිලා ඉන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රය බේරාගත යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැන් ප්‍රශ්නය විසඳන්න ලේසි වෙලා තියෙනවා. මහජන මතයක් තියෙන සෞඛ්‍ය බේරගන්න ඕන කියන තැන මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන බලපෑම් සිද්ධ කරමින් ඉන්නවා. ඒ නිසා පහසුවෙන් විසඳන්න පුළුවන් තැනකට ප්‍රශ්නය අපිට අරන් එන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග